ආයුබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සියත මධ්‍යහන ප්‍රවෘත්ති සමගින් මම දුමින්ද ලක්මාල් ප්‍රථමයෙන් සිරස්තල නාඩු සඳහා රුපියල් 55ක සහතික මිලක් රජයෙන් සහතික මිලට බොහෝ ගොවි සංවිධානවල විරෝධය ඉන්ධන හිඟයක් නැති බව රමේෂ් පතිරණ කියයි අත්‍යවශ්‍ය භාණ්ඩවල හිඟයක් ඇති බව ඇමති ඩලස්ද පිළිගනී ජනගහණයෙන් 150කට සම්පූර්ණ එන්නත්කරණය අවසන් රජය කියයි අසත්‍ය වැරදි තොරතුරු ප්‍රචාරය ශ්‍රී ලංකාවට සේම ඕස්ට්‍රේලියාවටද ගැටලුවක් බව මෙරට ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් ඩේවිඩ් හෝලි කියයි පාර පුරා වාහන නිරෝධායන ඇඳිරි නීතිය ගැන සෑහීමකට පත්වන්නේ නැති බව උපුල් රෝහණ කියයි නාම මාත්‍රික ඇඳිරි නීතිය ගැන මාධ්‍යවේදීන් කැබිනට්ටුවේදී ප්‍රශ්න කරයි ඇල්ෆා මෙන් 4 ගුණයක වෛරස් ධාරිතාවක් ඩෙල්ටා වේ ඇති බව ජපානය කියයි චීනයේ නගර දෙකක් කොවිඩ් නිසා යලි සීල් ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර අවසන් 20-20 තරගය අද ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත මෙරට ජනගහණයෙන් 150කට කොවිඩ් එන්නත් දෙකම ලබා දී අවසන් බව ජනමාධ්‍ය අමාත්‍ය ඩල සලහ පෙරුම මහතා පවසනවා දුර්මතා තැහැර වහා එන්නත් ලබා ගන්නැයි විශේෂඥ වෛද්‍යවරුන් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා මෙරට ජනගහණයෙන් 150ක සම්පූර්ණ එන්නත්කරණය අවසන් බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ඩලස් අලහපෙරුම මහතා පවසනවා. අද දවස අපට ඓතිහාසික දවසක් වේවි. මුළු ජනගහණයෙන් 150කට අධික සංඛ්‍යාවක් දෙවැනි මාත්‍රාව මුළුමනින්ම එන්නත් කරපු රාජ්‍යයක් විදියට. ලෝක සිතියමේ රාජ්‍යයන් ඉතාම අතලොස්සක් අතරට අපි ඇතුල් වෙනවා. ඒ කියන්නේ 150ක් ජනගහණයෙන් මුළුමනින්ම එන්නත් කරන ලැබුව. පළවෙනි සහ දෙවැනි එන්නත කරපු රාජ්‍යයන් විදියට දෙවැනි එන්නත ජනගහණයෙන් 150කට ළඟා කරගන්න හැකිවීම අපි ජයග්‍රහණයක් විදිහට සලකන්නට ඕන. මේ අතර වැරදි මතවලට නොරැවටී හැකි ඉක්මනින් තරුණ ප්‍රජාවට එන්නත් කරන සඳහා යොමු වන ලෙස විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා අද පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළා. අපි බලාපොරොත්තු වන ප්‍රතිශතයක් මේ එන්නත් ලබා ගැනීමට පැමිණෙන්නේ නැති බව පැහැදිලිවම පෙනෙනවා. මත කීපයක් නිසා මත හෝ දුර්මත කීපයක් නිසා මේ විය හැකි කියලයි අපේ හැඟීම. මම හිතනවා අවශ්‍යතාවයක් තියෙනවා නම් පිටරටකට යෑමට සෝ එවැනි විශේෂ අවශ්‍යතාවයක් තියෙනවා නම් එවැනි එන්නතක් ලබා ගැනීමට අපහසුයක් අපි කාටවත් නැහැ. ප්‍රශ්නයක් තියෙනවා නම් ප්‍රදේශයේ වෛද්‍ය නිලධාරියෙක් තමන්ගේ පවුලේ වෛද්‍යවරයා හමු වෙලා සාකච්ඡා කරලා ඒ සඳහා තියෙන කරුණු निराකරණය කරගෙන හැකි ප්‍රමාණ ඉක්මනින් ඇවිල්ලා මේ එන්නත් ලබා ගන්න කියලා සියලුම තරුණයන්ගෙන් අපි ඉල්ලා සිටිනවා. එන්නත් කරන ප්‍රතිශතය ලබා ගැනීමට නම් ජනතාව රටේ ක්‍රියාත්මක එන්නත් කරන වැඩසටහනට සම්පූර්ණ සහයෝගය දැක්විය යුතු බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය මේ අතර ප්‍රකාශ කරනවා. එන්නත් කරන ප්‍රතිශතය ලබා ගැනීමට නම් අපිට සමාජයේ සියලු දෙනාම ඒ එන්නතට යොමු විය යුතු සියලු දෙනාම එන්නත් කරණයට යොමු වීම අත්‍යවශ්‍ය වෙනවා. අසාධ්‍ය බවට පත්වීම සහ මරණයට පත්වීම වැළැක්වීම කියන මේ කරුණු දෙකට ඒ සියල්ලගේම සෑම එන්නතකම 85%කට වැඩි ආරක්ෂාවක් තියෙනවා. අපි ඒක කිසිම සැකයකින් තොරව හැමෝටම අනුමත කරනවා. මේ එන්නත් වලින් ලිංගික බලහීනතාවයක් ඇතිවන බවට දුර්මතයක් පතුරවලා තියෙනවා. ඒක සම්පූර්ණයෙන්ම පදනමකින් තොර මතයක් බව අපි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ඉතාමත් පැහැදිලිව ජනතාව වෙත සඳහන් කරන්න කැමැතියි. සාර්ථක එන්නත්කරණය හා නිසි ලෙස කොවිඩ් පාලනය කරමින් තිබේදී සිදු කෙරෙන අසත්‍ය ප්‍රචාර එම වැඩපිළිවෙලට බාධාවක් බව ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් ඩේවිඩ් හෝලි මහතා පවසනවා. මෙම තත්ත්වය ශ්‍රී ලංකාවේ මෙන්ම ඕස්ට්‍රේලියාවේද පවතින බවත් එවැනි තත්ත්වයන් හේතුවෙන් ගෝලීය ව්‍යසනයට මුහුණ දීමේදී යම් යම් බාධාවන් එල්ලවන බවත් මහ කොමසාරිස්වරයා පැවසුවා. සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලි රඹුකැලේ මහතා සමග අමාත්‍යාංශයේ පැවති හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළා. මෙහිදී සෞඛ්‍ය අමාත්‍යවරයාට මෙරට ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරයා සුබ පැතුම්ද එක්කරනු ලැබුවා. නිරෝධායන ඇඳිරි නීතිය රට තුළ ක්‍රියාත්මක වුවද අද උදැසන කොළඹ නගරයට ඉතා සාමාන්‍ය ආකාරයෙන් රථවාහන පැමිණීම දක්නට ලැබුණා. ඇතැම් ස්ථානවල පැවතුනේ දැඩි රථවාහන තදබදයක්.
අගෝස්තු 20 වනදා දිවයිනටම පැන වූ නිරෝධායන ඇඳිරි නීතිය සැප්තැම්බර් 21 වනදා දක්වා තවදුරටත් ක්‍රියාත්මකයි. මේ අතර ගත වූ පැය 24 තුළ නිරෝධායන නීති කැඩූ පුද්ගලයන් 700කට අධික ප්‍රමාණයක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. නිරෝධායන නීති උල්ලංඝනය කරන පුද්ගලයන් සොයා පොලිසිය තවදුරටත් විමර්ශන සිදු කරනවා. මේ මෙහෙයුම් මගින් පුද්ගලයන් 773 දෙනෙකු සහ වාහන 124ක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබෙනවා. නිරෝධායන ඇඳිරි නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මේ දක්වා අත්අඩංගුවටගත් මුළු පුද්ගලයන් සංඛ්‍යාව 15,262ක්, වාහන 1,699ක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලැබුවා. නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මෙතෙක් අත්අඩංගුවටගත් සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව 71,467ක් පමණ වෙනවා. මේ අතර රට තුල ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීතිය සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැකි බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමේ සභාපති උපුල් රෝහණ මහතා අප කළ විමසීමකදී ප්‍රකාශ කළා. නිරෝධායන ඇඳිරි නීතිය රජය පනවන්න කටයුතු කරපු අවස්ථාවේ අපි ඇත්තටම සතුටු වුණා. ඒ නිරෝධායන ඇඳිරි නීතිය දින කිහිපයක් ඉතාම සාර්ථකව රට තුල ක්‍රියාත්මක වුණා. නමුත් ඊට පස්සේ දිනෙන් දිනම මේ නිරෝධායන ඇඳිරි නීතියේ තිබිච්ච ලිහිල්භාවය වැඩි වෙන්න පටන් ගත්තා. අනවශ්‍ය විදිහට අත්‍යවශ්‍ය සේවායි පවසමින් ජනතාව පාරේ ගමන් කරනවා. කිසිසේත් අත්‍යවශ්‍ය නොවන උදාහරණයක් විදිහට දුම් වැටි බෙදා හරින අයවලු, ඒ වගේම රෙදි කඩ විවෘත කරලා තියෙනවා ඇතැම් ප්‍රදේශවල. මේ නිසා මේ නිරෝධායන ඇඳිරි නීතිය දැන් මේ මොහොතේ වෙද්දී නම් ඇඳිරි නීතියක් නැති තත්ත්වයට පත් වෙලා තියෙන්නේ. ඒ නිසා අපි බලාපොරොත්තු වෙන අරමුණ වලට නම් මේ නිසා යන්න බැරි වෙයි කියන එක තමයි අපිට පේන්න තියෙන්නේ. මේ අතර මේ සම්බන්ධයෙන් අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදීද අදහස් පළ වුණා. නාම මාත්‍රික නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමේ ඇති ප්‍රයෝජන රජය සෞඛ්‍ය උපදේශකීන්ට වගේම රටේ සාමාන්‍ය ජනතාවගේ ආර්ථික තත්ත්වය සාර්ථක ක්‍රියාකාරීත්වය පිළිබඳව විමසිල්ලක් කරන්න අවශ්‍ය. ඒ නිසා තමයි රටේ පෞද්ගලික අංශයේ ආර්ථිකයට දායකත්වය දක්වන අංශ කෙරෙහි සුවිශේෂී සැලකිල්ලක් දක්වමින් එම කටයුතු අඛණ්ඩව කරගෙන යාමට අවස්ථාව ලබා දීලා තියෙන්නේ. එෙහිදී මේ රටේ අසංවිධිත ආර්ථිකයකින් ජීවත් වන ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මෙම නිරෝධායන ඇඳිරි නීතිය හරහා අපහසුතාවයට පත්වමින් ජීවිකාව කරගෙන යාමට හැකි ඉතාම අසරණ වෙලා තියෙන බව අපි දන්නවා. ඒ නිසා තමයි ඔවුන් වෙනුවෙන් යම්කිසි ප්‍රමාණයක බුරුලක් ලබා දීලා ඔවුන්ගේ ආර්ථිකය පවත්වාගෙන යාමට ආර්ථික මධ්‍යස්ථාන ඇතුළු ස්ථාන විවෘත කොට කෘෂිකර්ම ක්ෂේත්‍රය, පැවිලි ක්ෂේත්‍රය, අපනයන ක්ෂේත්‍රය සම්බන්ධ ක්ෂේත්‍රයන්ට අවසර ලබා දීලා තියෙන්නේ. මේ තත්ත්වය අපි තුලනාත්මකව බලන්න අවශ්‍යයි. නමුත් අපි බොහොම පැහැදිලිව දකිනවා මේ නිරෝධායන ඇඳිරි නීති ක්‍රියාත්මක වෙච්ච කාල සීමාව තුළ රෝගීන්ගේ සංඛ්‍යාවත් මරණ සංඛ්‍යාවත් ක්‍රමානුකූලව පහළ යමින් තිබෙන බව. නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති කාල සීමාව තුළ සියලුම තැපැල් කාර්යාල සහ උප තැපැල් කාර්යාල බදාදා සහ බ්‍රහස්පතින්දා යන දෙදින වසත බීමට තීරණය කළ බව තැපිල්පති රංජිතාරිය රත්න මහතා අප කළ විමසීමකදී ප්‍රකාශ කළා. ඊයේත් දිවයිනේ දිස්ත්‍රික්ක 25න්ම කොවිඩ් ආසාදිතයින් වාර්තා වී තිබුණා. ඊයේ වාර්තා වූ කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 2560ක්. එත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 488,482ක් දක්වා ඉහළ ගියා. කෙසේ වෙතත් ඉන්පුත් කලින් 414,295ක් මෙවන විට පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර තවදුරටත් වෛරස ආසාදනය වීම හේතුවෙන් රෝහල් ගතව පුත් කලින් 62,756 දෙනෙකු ප්‍රතිකාර ලබනවා. ඊයේ දින මෙරටින් කොවිඩ් මරණ 135ක් වාර්තා වී තිබුණා. ඒත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 11,431ක් දක්වා ඉහළ ගියා. රට තුල කිසිදු ඉන්ධන හිඟයක් නැති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසනවා. එහෙත් අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩවල යම් හිඟයක් ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රකාශ කරනවා. මෙම තොරතුරු ප්‍රකාශ වූයේ අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී. තෙල්වල හිඟයක් ඇති වෙනවා කියලා මතයක් ගොඩ වෙලා තියෙනවා. ඒකත් එක්කම දැන් තෙල් බෙදා හැරීමේ ප්‍රශ්නයක් තියෙනවා කියලා වාර්තා වෙනවා. උදේ ගම්මන්පිල අමාත්‍යවරයා එමිර් රාජ්‍ය එක්ක කතා කරාලු ණය පදනම යටතේ දැන් තෙල් ගන්න. තෙල් කිසිම හිඟයක් මේ රට නැති බව තමයි පැහැදිලිව අපි වාර්තා කරනවා. කිසිදු අනියත බියක් ඇති කරගත් යුතු නැහැ. ප්‍රවාහනාත් සංචිත රට තුල තිබෙනවා සහ ඉන්ධන ආනයන සඳහා අවශ්‍ය පිරිවැය දරන රජය සූදානම්ින් සිටිනවා. උදේ ගම්මන්පිල ඇමතුමාගේ සංචාරය සාම්ප්‍රදායික වෙන සංචාර කිරීමව මෙම සැපයුම් රටවල් අතර මිල පිළිබඳ
පිළිබඳව සාකච්ඡා කරන්නටත් සහ එවැනි ණය ගිවිසුම් පිළිබඳවත් දීර්ඝකාලීන ණය ගිවිසුම් පිළිබඳවත් එම සාකච්ඡාවලදී කටයුතු සාකච්ඡා කර ඒ පිළිබඳ අවසන් තීන්දුවක් නැහැ. මේ අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා ගැනීමේ අපහසුතාවක් තියෙන රටක් පාක් තුල අපේ රට පත් වෙලා තියෙනවා කියලා යම් යම් තොරතුරු එළි වෙලා තියෙනවා. දැන් මමත් පාරිභෝගිකයෙක් විදිහට ගත්තොත් යම් අපහසුතාවයක් තියෙනවා කියලා නොකියුවොත් ඒක වැරදි. අර්ධ වශයෙන් අගුළුද දමපු අවස්ථාවක ව්‍යාපාරික ස්ථාන අක්‍රිය වෙච්ච අවස්ථාවක එවැනි තත්ත්වයක් මතුවීම අපි තේරුම් ගත යුතු කාරණාවක්. විශේෂයෙන්ම පසුවීම අනතුරුව මේ තත්ත්වය මුළුමනින්ම සමනය කරගන්න පුළුවන් කමක් අපිට ලැබේවි. බන්දුළු ගුණවර්ධන අමාත්‍යතුමා යෝජනා කරනවා පවතින තත්ත්වය තුළ අධ්‍යාපන සෞඛ්‍ය වැනි පොදු සේවාවන් පවත්වාගෙන යාම සඳහා රුපියල් ලක්ෂයකට වඩා වැටුප් ලබන පුද්ගලින්ගෙන් 5% බද්දක් ලෙස අය කරගන්න. එතකොට මේ බද්ද මේ මාසෙ සිට වැටුපෙන් අය වෙනවද? බන්දුළු ගුණවර්ධන ඇමතුමා පෞද්ගලිකව දක්වපු අදහසක් මිසක් තවම තරමින් කැබිනට් මණ්ඩලයේ පත්‍රිකාවක නෙමෙයි සාකච්ඡාවකටත් එවැනි දෙයක් භාජනය වෙන්නේ නැහැ. ඒක එතුමාගේ පුද්ගලික යෝජනාවක්. නාඩු වී කිලෝවක් සඳහා රුපියල් 55ක සහතික මිලක් නියම කිරීමට ඊයේ සවස පැවති කැබිනට් මණ්ඩලයේදී තීරණය කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා. අදත් පොළොන්නරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මෙම මිල නියම කිරීමවලට එරෙහිව ගොවි සංවිධාන අදහස් පළ කළා. රාජ්‍ය සහල් සඳහා පාලන මිලක් ගැසට් කරනු ලැබුවා. ඒ පිළිබඳව අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා මෙලෙස අදහස් පළ කළා. මේවර වී මිලදී ගැනීමේදී නාඩු කිලෝවකට රුපියල් 55ක සහතික වී මිල ලබා දෙන ලෙස ජනාධිපතිතුමා විසින් දන්වා තිබෙනවා. එෙහිදී එම යෝජනාව කැබිනට් මණ්ඩලය අනුමත කර තිබෙනවා. මාධ්‍ය මගින් දැනටත් පෙන්නුම් කරන වී විකුණා ගැනීමට නොහැකිව සිටින ගොවි ජනතාවක් පිළිබඳව වාර්තා වෙලා තිබෙනවා. දැන් රුපියල් 55 දක්වා නාඩු කිලෝවක මිල සහතික මිල වැඩි කර දෙන්න රාජ්‍ය කටයුතු කරමින් තිබෙනවා. අමිට පෙර පැවති රාජ්‍ය සමයේදී ගොවියාට ලබා දුන් සහතික වී මිල රුපියල් 32ක් පමණයි. ඊටාම කෙටි කාලයක් තුළ රුපියල් 55 දක්වා වී මිල වැඩි වෙලා තිබෙනවා. ඒ වාසිය මේ රටේ සහලින් රට ස්වයංපෝෂණය කර ගොවි ජනතාවට ලැබෙන සුවිශේෂී වරප්‍රසාදයක් හැටියට සඳහන් කරනවා. කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාද සහතික මිල පිළිබඳව සියදහස පළ කළා. පසුගියදා රජය සහල් සඳහා මිල සංශෝධනයක් කරා. ඒ අනුව නාඩු කිලෝ එකක් සම්බ කිලෝ එකක් කීරි සම්බක මිල එකක් ගැසට් කිරීමට රජය කටයුතු කරා. ඒත් එක්කම ගොවීන් ඉල්ලීමක් කරා තමන්ගේ වී සඳහා සාධාරණ මිලක් ලබා දෙන්න කියලා. කැබිනට් මණ්ඩලයේ තීන්දු කරා නාඩු කිලෝ එක වී අලෙවි මණ්ඩලය හරහා රුපියල් 55කට මිලදී ගන්න. මෙතෙක් නාඩු කිලෝ එකක් මිලදී ගත්තේ අපි රුපියල් 50කට. හෙට සිට වී අලෙවි මණ්ඩලයේ සියලුම ගබඩා හරහා නාඩු කිලෝ එකක් අපි රුපියල් 55 බැගින් මිලදී ගන්නවා. ඒ නිසා ඕනෙම ගොවියෙක්ට තමන්ගේ නිෂ්පාදන වී අලෙවි මණ්ඩලයේ රුපියල් 55 බැගින් ලබා දෙන්න පුළුවන්. ඒ අනුව අද සිට නාඩු වී කිලෝවක් රුපියල් 55කට වී අලෙවි මණ්ඩලය වෙත ලබා දිය හැකි බවයි කෘෂිකර්ම බලධාරීන් පවසන්නේ. රාජ්‍ය නියම කළ පාලන මිල සම්බන්ධයෙන් විවිධ ප්‍රදේශවල ගොවි ජනතාව සහ ගොවි සංවිධානද සිය විරෝධය පළ කරනවා. නියම කර ඇති මිල ප්‍රමාණවත් නොවන බවයි ඔවුන් පවසන්නේ. ගොවියා ඉතාමත්ම අසරණව ජීවත් වෙන පිරිසක්. ඔවුන්ගේ කනකර පවා උකස් තියලා තමයි කුඹුරට බැහැලා රටටම බත සපයන්න සූදානම් වෙලා තියෙන්නේ. ඊයේ දවසේ රජය නාඩුවලට වී රුපියල් 55ක් වගේ මිලක් තීන්දු කරපු බවක් අපිට දකින්නට තියෙනවා. මං හිතනවා ගොවියා ඒත් ඒකට සතුටු වෙන මට්ටමක් නැහැ. මොකද ගොවියා බොහොම අසරණව ආද ඇත්තරම වී රුපියල් 55කට දීලා සිමෙන්ති පිටියක් ගන්න කොහොමද? ගොවියට අනිවාර්යෙන් නාඩුවලට 65ක මිලක්වත් ලැබෙන්න ඕන. අනිවාර්යෙන් සම්බවලට 75ක මිලක්වත් තියෙන්න ඕන. කීරි සම්බවලට 90ක විතර මිලක් තියෙන්න ඕන. මේ වී මිලට අර නිසියාකාර මිලක් දුන්න නැත්තම් අනිවාර්යෙන්ම පාරට බහලා මේ අපේ ගොවි ජනතාවගේ අයිතිවාසිකම් දිනා ගන්න අපි වැඩ කටයුතු කරනවා. ගොවියාට නාඩුවට සහතික මිලක් තිබිය යුතු රුපියල් 65න් ඉහළ තිබිය යුතුයි අනිවාර්යයෙන්ම. නැත්නම් මේ ගොවිතැන අපිට කරගන්න බෑ. දැන් මේ රජයේ කෘෂිකර්ම ඇමැතිතුමාටයි පාරිභෝගික ඇමැතිතුමාටයි පෙනෙන්නේ මේ ගොවියාගේ වී ඇටෙයි හාල් ඇටෙයි මිල පමණයි. කෘෂිකර්ම ඇමැතිතුමා ඉවත් විය යුතුයි. එතුමාට කෘෂිකර්මය ගැන කිසිම අවබෝධයක් නැහැ. 55 බෑ සාධාරණ 55 වැඩන්නේ නැහැ. 55 අපි 65 ඉල්ලන්නේ. 65 ඉල්ලන්නේ. බත්කාපු මිනිස්සු කෑ ගැහුවේ නෑ අපට හාල් වැඩි වුණා මේ හාල් මේ ගන්න දියල්ලයි කියලා. ඈ ඒ නිසා මේක ආණ්ඩුවෙන් විහිං දාගත්ත තොප්පියක්. ජනාධිපතිතුමා ගත්ත උත්සාහය හරි වැදගත්. මේක කරන්න ඕන වැඩක්. හැබැයි දැන් ජනාධිපතිතුමාට තියෙන අවස්ථාවක් දැන් එන්න සාකච්ඡා මේසෙ. එහෙම නැතුව නම් ඉතින් මේ වී ටික ගන්න ආවොත් නම් මේ අතර එළවලු අලවිය සඳහා නිරෝධායන ඇඳිරි නීති බලපත්‍රය දේශපාලන හිතවතුන්ට ලබා දෙන බවට මහනුවරින් වාර්තා වනවා. මීට බොහෝ එළවලු ගොවීන් සහ ව්‍යාපාරිකයින් විරෝධතාවය පළ කර තිබෙනවා. මේ පිළිබඳව සාකච්ඡාවක්ද හාරිස්පත්තුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී අද පැවැත්වුණා.
ලේකම්තුමාගෙන් ඉල්ලීමක් කරේ මේක ඉෂ්ට කරන්න බලපත්‍ර දීලා තියෙන ආකාරය ගැන අපිට කිසිම පැහැදීමක් නැහැ. යම් යම් දේශපාලන වමනාව මත බලපත්‍ර දීලා තියෙන ඒගොල්ලෝ අසීමිත ගණන් වල එළවලු බිල ඉහලා දාලා එළවලු විකුණනවා. ඒක ජනතාවට සහනයක් නැහැ. අපිට එළවලු මල්ල හදලා මෙතෙන්දි කාට හරි දෙන්න පුළුවන්. ප්‍රාදේශීය ලේකම්තුමා සම්බන්ධ වෙලා ඒක බෙදාහරින්න ඕනේ. මෙතන නිරන්තරයෙන් පැමිණෙන වෙළඳ මහතුන් ඉන්නවා ව්‍යාපාර නම් බලපත්‍රයෙන් නැතු. එතකොට අපිට ඒගොල්ලන් අඳුර ගන්න බැරි වෙනවා. ඉතින් ඒ වගේම සමහර අය ඉන්නවා ව්‍යාපාරෙන් ඈත් වෙලා නොකර ගංගොල. ඉතින් ඒකට අපි යෝජනාවක් විදිහට අද කරා මෙතන නිරන්තරයෙන් සහ හිටපු සහ සිටිනාගේ නාමලේඛනයක් අරගෙන ඒක දැනුවත් කිරීම මගින් ඒ කණ්ඩායමට බලපත්‍රය ලබා දෙනවා. ඉදිරියේදී මේ ආර්ථික මධ්‍යස්ථානයෙන් යම් භාණ්ඩයක් යම් එළවලුක් විකුණන්නේ යම් මිලකටද ඒ මිලට සාධාරණ ලාභයක් තියලා මේ දිස්ත්‍රික්කයේ කෙරවලේම ඉන්න පාරිභෝගිකයාට සාධාරණ මිලක් ලැබෙන විදිහට මිල නියම කරගන්න අපි තීරණය කරන්න ගොඩක් සාධක එකතු වුණා. අපි හිතනවා ඒක ලොකු ප්‍රගතියක් කියලා මේ සම්බන්ධයෙන්. පාසල් විවෘත කිරීම පිළිබඳ රජයේ තීරණය අර්ථාන්විත වන්නේ ගුරු වැටුප් විෂමතාවයේ විසඳීමෙන් බව පූචෝමල්පේ සෝභිත හිමියන් පවසනවා. රජයේ මෙන්ම ගුරුභවතුන්ද මධ්‍යස්ථ එකඟතාවයකට අනුගත විය යුතු බවයි උන්වහන්සේ පවසන්නේ. මෙතික් විසඳුම් ලබා දී නොමැති ගැටලු අතර ප්‍රමුඛ ගැටලුවක් බවට පත්ව ඇත්තේ ගුරු වැටුප් විෂමතාවයයි. දෙමසකට අධික කාලයක් ගුරු භවතුන් ඉගැන්වීම් කටයුතු වලින් ඉවත් වෙලා කොවිඩ් වසංගතය හමුවේ බිඳ වැටුණු අධ්‍යාපනය යම් තරමකට හෝ පවත්වාගෙන ගියේ මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ. අද මාර්ගගත අධ්‍යාපනයත් මුළුමනින්ම ඇනහිටිලා ගැටලුවට විසඳුම් සෙවීම සඳහා ඇමති අනුකමිටුවක් පත් කළත් තවමත් ස්ථාවර විසඳුම් ලැබී නැහැ. සුබෝධනී කමිටු වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කරන ලෙසයි ගුරු විදුහල්පති සංගම් දිගින් දිගටම ඉල්ලා සිටින්නේ. සිසුන්ගේ විභාග අයදුම්පත් සම්බන්ධ රාජකාරි වලින්ද මේවන විට ගුරු භවතුන් ඉවත්ව සිටිනවා. තමන්ට අනවශ්‍ය පීඩනයක් එල්ල කළහොත් මෙම වෘත්තීය ක්‍රියාමාර්ග තවදුරටත් ක්‍රියාත්මක කරන බව ඊයේත් වෘත්තීය සමිති අවධාරණය කළා. ඇඹිලිපිටියේ ගුරු විදුහල්පති එකමුතුවද මාධ්‍ය හමුවක් ඇඳවා තිබුණා. ඒ පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පාසල් විවෘත කළා. දෙමාපියෝ ළමයි එවයිද ගුරු විදුහල්පතිවරුන් වැඩ නවතා තිබෙන අවස්ථාවේ පාසල් විවෘත කරනවාය කියන අදහස අර්ථාන්විත වෙන්න නම් ගුරු විදුහල්පතිවරුන්ගේ ගැටලුවට අනිවාර්ය විසඳුමක් අවශ්‍යයි. අර්බුදකාරී අවස්ථාවේ දෙපාර්ශවයම යම් මධ්‍ය ස්ථානයකට ආයුතුයි. කැබිනට් මණ්ඩලයේ මගින්ම පත් කරන අනුකාරක සභාවේ තීන්දුව කැබිනට් මණ්ඩලය ප්‍රතික්ෂේප කරනවා නම් කුමටද කැබිනට් මණ්ඩලය අනුකාරක සභාව පත් කළේ? ඒ නිසා අපි කියනවා කරුණාකරලා කැබිනට් මණ්ඩලය රජය නිහතමානී විය යුතුයි. අපි නම් සී වෙලා ඔය තියෙන ප්‍රමාණයෙන් තුනෙන් එකක්නේ අනුකමිටු යෝජනා කරේ ආසන්න මුදලක්නේ. එතකොට ඒ ආසන්න මුදලවත් අපිට දෙනවා නම් අපි අද නියෝග කරනවා නම් හෙට යනවම වැඩට. ඊට අමතර අපි රජයෙන් ඉල්ලනවා අර රුපියල් 5000 දෙකත් එකතු කරලා ඒ අර අහිංසක දුප්පත් ළමයින්ට ඒ ඩිවයිස් එකක් කරන් දෙන්න. ත්‍රිකුණාමලය රෙඩ් රොක් පෙරළ තීරයේ සිදු කෙරෙන නීති විරෝධී වැලි කැණීමක් පිළිබඳව අප පසුගියදා 3rd ඔස්සේ වාර්තා කළා. වැලි කැණීම සිදුවන ඉඩම තරුණ සේවා සභාවට අයත් නොවන බවයි සිදුකළ සොයා බැලීමේදී අනාවරණය වී ඇත්තේ. වැලි කැණීම සිදුවන්නේ තම ඉඩම ආසන්නයේ ඇති වෙනත් භූමියක බවයි ජාතික තරුණ සේවා සභාවේ සභාපති දමිත් වික්‍රමසිංහ මහතා පවසන්නේ. ත්‍රිකුණාමලය රෙඩ් රොක් වෙරළ තීරය සහ ඊට යාබද භූමි භාගයේ කලක සිට සිදු කරගෙන ගිය වැලි කැණීමක් පිළිබඳව පසුගිය සෙනසුරාදා අප රටට අනාවරණය කළා. වෙරළ තීරයට යාබදව පිහිටි තරුණ සේවා සභාවට අයත් නඩු විභාග වෙමින් පවතින භූමි භාගයේද වැලි චාවරම්කරුවන්ගේ ග්‍රහණයට ඒ වන විටත් ලක්ව තිබුණා. අප සියත 3rd ඔස්සේ විකාශය කළ එම ප්‍රවෘත්තියට ප්‍රතිචාර දැක්වූ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ මේ පිළිබඳව පොලිස් විමර්ශන ආරම්භ කිරීමට කටයුතු කරන ලෙසයි. ඒ අනුව අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි පොලිස් විමර්ශන කටයුතු ආරම්භ වී තිබෙනවා. යුද සමයේ පසු අතහැර දමා නැවත 2019 තරුණ සේවා සභාවට හිමි වූ මෙම භූමි භාගය පිළිබඳව අප සිදු කළ ප්‍රවෘත්ති අනාවරණය සම්බන්ධයෙන් තරුණ සේවා සභාවේ උපසභාපතිවරයා මෙලෙස අදහස් පළ කළා. පසුගියදා ප්‍රවෘත්ති ප්‍රකාශයන් කිහිපයක් තුළ අපි දකින්නට ලැබුණා ජාතික තරුණ සේවා සභාව සතු ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ කුච්චවේලියේ තිබෙන රෙඩ් රොක් නැමැති භූමි භාගය තුළ අනවසරයෙන් වැලි කැපීමේ ජාවාරමක් සිද්ධ කරන
බව ඒක සම්පූර්ණයෙන්ම අසත්‍යයක්. ජාතික තරුණ සේවා සභාව තුළ පවතින රෙඩ් රොක් භූමියේ ඒ අක්කර 32 භූමිය තුළ කිසිම වැලි කැපීමක් සිද්ධ වෙන්නේ නැහැ. නමුත් අපට දැක ගන්නට ලැබෙනවා තුන්වෙනි පාර්ශවයක් විසින් ඒ ඉඩමට යාබදව යම්කිසි ඛනිජ වැලි කැණීමක් සිද්ධ කරනවා. ඒක පිළිබඳව ජාතික තරුණ සේවා සභාවෙත් අපේ අමාත්‍යතුමන්ගේ තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශෙත් කිසිම සම්බන්ධයක් නැති බවත් මම ප්‍රකාශ කරන්නට කැමතියි. රටේ නීතිය ඉක්මවා පෞද්ගලික අභිලාෂයන් මුදුන් පමුණවා ගන්නට කටයුතු කරන ඕනෑම පාර්ශවයක් පිළිබඳව රටට හෙළි කරන්නට නිරන්තරයෙන් අප කැපවන්නෙමු. කොච්ච වේලී රෙඩ් රොක් වෙරළ තීරය ඇතුළු මෙම පරිසර පද්ධතිය අනාගතය උදෙසා සුරක්ෂිත කරන තෙක් සියත 3rd I අවධානයෙන්. 3rd I දැන් රටවට අපුවත් කිහිපයක් කෙටියෙන්. ග්‍රාමීය නිවාස සහ ඉදිකිරීම හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව මගින් ආනයනය කරන ලද සනීපාරක්ෂක භාණ්ඩ සහ බිම් හා බිත්ති ගඩොල් අලෙවි කිරීම කොළඹ සංගරාජ මාවතේ පිහිටි ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවේ ප්‍රදර්ශනාගාරයේදී නිල වශයෙන් ආරම්භ කෙරුණා. ඒ රාජ්‍ය අමාත්‍ය ඉන්දිකන්රුද්ද මහතාගේ ප්‍රධානත්වයෙන් ඓතිහාසික පස්ගම ඇසළ මහා පෙරහර මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහර ඊයේ රාත්‍රියේ වීදි සංචාරය කෙරුණා. මේ අතර දෙවන රන්දෝලි පෙරහර අද රාත්‍රියේ වීදි සංචාරය කිරීමට නියමිතයි. ඒ රාත්‍රියේ 7:10ට දින සුබ මොහොතෙන් මේ වන විට සඳහිරු සෑයේ චූඩා මාණික්කය සහ කොත් වහන්සේ කළුතර බෝධි පරිශ්‍රයේ තැන්පත් කර තිබෙනවා. දැඩි සෞඛ්‍ය ආරක්ෂණ මාර්ගෝපදේශයන්ට අනුව ඊයේ පස්වරුවේ සහ අද උදෑසන මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් ආගමික වතාවත් පැවැත්වුණා. රත්නපුර ප්‍රදේශයේ ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට සහ කොරෝනා වසංගතයෙන් අසරණ භාවයට පත් ජනතාවට ජාත්‍යන්තර සිංහ සමාජයේ ආධාර මත රත්නපුර සිංහ සමාජය විසින් ආධාර බෙදා දීම සිදු කෙරුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 70 සංවත්සරයට සමගාමීව දීප ව්‍යාප්තව ලීදන් දීමේ වැඩසටහන් සංවිධාන කර තිබෙනවා. කොළඹ දිස්ත්‍රික්කයේ මහරගම ආසනයේ තලවතුගොඩ ගණේලන්ද පුරාණ විහාරස්ථානයේ පැවති ලීදන් දීමේ වැඩසටහන පසුගියදා පැවැත්වුණා. ඒ එම පක්ෂයේ උපසභාපති කොළඹ දිස්ත්‍රික් නායක තිලංග සුමතිපාල මහතාගේ ප්‍රධානත්වයෙන් අද ඔහු ජීවත්ව සිටියා නම් අවුරුදු 68ක් ජීවමානව යළි ඔහු පැමිණෙන්නේ නැති බව අප දන්නවා. කොවිඩ් ඔහුව බෙලිගත්තත් ඒ නිර්භීත හඬ ඍජු මත සහ ඔහුගේ සප්තසර අප ජීවත්ව සිටින තාක් මතකයේ රැඳෙන බව නොඅනුමානයි. පසුගියදා අපාතරින් වියෝ වූ සුනිල් පෙරේරා නම් අපූරු ගායකයාගේ 68 උපන්දිනය අදට යෙදී තිබෙනවා. මීට වසර 3කට පෙර, ඒ කියන්නේ ඔහුට අවුරුදු 65ක් පිරුණු දවසේ ඔහුගේ සගයින් එක්ව ගැයූ අපූරු ගීතයක් අද යළි සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙනවා. කටාගෙන වැටුණත් ගණන් ගන්නේ නෑ, පොළව ගිලා බැස්සත් එයා හිතට ගන්නෙ නෑ. කියන දෙයක් කෙලින් කියන්නට බය වෙන්නේ නෑ. කර පොත්තට බය වුණාට යකෙ කුටවත් බය නෑ. සංගීත ලෝකයේ අපටත් ඉහළට එන්න දුන්නු උදව් මට මතකයි තවමත් ඔන්න. අපි කියාපු සින්දු අහලා සමහරු බැන්නා, නමු සුනිල් අයියා අපිට ධෛර්යය දුන්නා. හොඳක් කළොත් හොඳක් වෙනවා, වැරදි කළොත් වැරදි වෙනවා. හැමදාමත් දෙන ඔබට නතර වෙන්නේ නෑ. උපන්දිනේ උදා වෙලා නිවි ගමනේ 65 පිරිලා අද ඉන්නේ hina වෙලා කොල්ල වගේ දාමගයා. දැන් ක්‍රීඩා පුවත්. ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන තෙවන 20-20 තරගය අද පැවැත්වීමට නියමිතයි. දෙරට අතර පැවති දෙවන 20-20 තරගයේ ජයග්‍රහණය කළේ දකුණු අප්‍රිකාවයි. තරගය අද සවස 6:15 සිට සියත ටීවී ඔස්සේ ඔබට නැරඹිය හැකි.
ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන අවසන් 2020 තරගය අද පසරු 6:15 සිට සියත ටීවී ඔස්සේ ප්‍රේක්ෂක ඔබට නැරඹිය හැකි. 2020 තරගාවලියේ පළමු සහ දෙවන තරගය ජයග්‍රහණය කළේ දකුණු අප්‍රිකාවයි. ඒ අනුව තරග දෙකක් ජයග්‍රහණය කරමින් 2020 තරගාවලියේ ජය ලබා ගනිමින් දකුණු අප්‍රිකාව ඉදිරියෙන් පසුවනවා. අද පැවැත්වෙන තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ යම්කිසි වෙනස්කම් කිහිපයක් සිදු කිරීමට නියමිතව තිබෙනවා. ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර ක්‍රිකට් තරගාවලියේ එක්දින තරගාවලිය ජයග්‍රහණය කළේ තරග දෙකට එකක් ලෙස ශ්‍රී ලංකාවයි. තරගයේ සියලු විස්තර ඔබට සියත ටීවී ඔස්සේ සවස 6:15 සිට සජීවීව පන්දුවෙන් පන්දුව නැරඹිය හැකි. සියත එක්ක ක්‍රිකට් දිනමු. මධ්‍යාහන ප්‍රවෘත්ති අවසන්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.